ව්‍යාජ කිතුණු ජීවිතය. දෙවියන් වහන්සේ අද මට දී තිබෙන පණවිඩය ව්‍යාජ කිතුණු ජීවිතය. බොහෝ දෙනා දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරි පිට හරිව තිබෙන දේ නෙවෙයි කරන්නේ, නපුරුව තිබෙන දේ. 99.99%ක්ම අනිත් අයගේ වැරදි හොයනවා. තමන්ගේ ඇහැ තියෙන දැවැය තියෙද්දී අනිත් අයගේ ඇස්වල තියෙන රොඩු වරන් දාන්න හදනවා. දේව වචනේ කියනවා පළවෙනි පේතුරු 4:17-18 වල, මක් නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට මිනිස්ජේ පටන් ගන්න කාලය පැමිණ තිබේ? ඒ පාලම කොට අප ළඟ සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නව අන්තිමයේ කුමක් වන්නේද? ධර්මිෂ්ටි අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞකාරයාද කොතන පෙනෙද්ද? කනගාටුක දායක දෙය තමයි අභක්තිකයයි පෞකාරයයි දෙන්නම ස්වභාවය තුල සිටින එක. ලෝකයේ සිටින එක අභක්තිකයෝ පෞකාරයෝ සාමාන්‍ය දෙයක්. ස්වභාවය තුල සිටින එක අභක්තිකයෝ සහ පෞකාරයෝ බැංකාරද. අද දේව වචනයට අපි සමන් දෙනකොට බයෙන් සහ වෙවුලමෙන් මේවා මතක තියාගන්න කාලයක් නැති මේ පසුතැවිලි වෙන්න යුදස් දුනා වගේ අපි හැමදාම ස්වාමිනී ආයකරන්නේ මේ කාන්තිමවතාව කීකේ පාපේ ජීවත් වුණොත් විනාශේ පැමිණෙන තුරු දන්නේ නැති වෙයි. කාලේ පැමිණ තේනවා පසුතැවිලි පාපේ අතහැරලා 20 24 බලව ස්වාමින් වහන්සේ පොළව හිස්කොට පාලු කරනසේක. එක පෙරලා එහි වැසියන් විසුරුවා දමනසේක. සෙනගට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ සැමියාටත් ස්වාමියාටත් වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණයට දෙන්නා මෙන් ණයට ගන්නාටත් පොලී ගන්නාට මෙන් පොලී දෙන්නාටත් සිදුවන්නේ. මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න කැමති උන්වහන්සේ කියන මේ ඔක්කොම ආලාම විනාශයට ලක් වෙනවා. ඇදහිලිවන්තෝයි පූජකයෝයි වෙලනම් කරන්නයි බඩු ගන්න අයයි පොලී ගෙවන අයයි පොලී ගන්න අයයි ස්වාමියයි වැඩකාරයයි ස්වාමිතුමයි වැඩකාරයි සේරම හිස්කොට උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා විසුරුවා දාන විනාශ කර දාන. ඒ තව ටිකක් බලමු. තුන්වෙනි පාදේ පොළව සහමලින්ම හිස් කරනු ලැබූ සහමලින්ම කොල්ලයක් වන්නේ මක්නිසාද ස්වාමීන් වහන්සේ මේ වචන වදාළසේක. පොළව වැළපි මලානික වේ. ලෝකේ ක්ලාන්තව මලානික වේ. පොළවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්ත වෙති. පොළවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක්නිසාද ඔහු විවස්ථාවන් කඩකොට නියෝග වෙනස් කර සදාකාල ගිවිසුම කඩකළෝය. එබැවින් සාපෙන් පොළව නාස්ති වී එහි වැසියෝ වරදකාරයෝ සිටිති. එනිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරු වෙන හැටියට පොළොව වැසියෝ දවනු ලැබ සිටිති. අලුත් මිදිවිස වැළපේ මිදිවැල මැලවේ සන්තොසින් සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම් ලති. රබන්වල ප්‍රීතිය නවති. ප්‍රීතිවන්නෝ ගෝසාව අතිටි. ප්‍රීතිවන්නන්ගේ ගෝසාව අතිටි. වීණාවේ ප්‍රීතිය නවති. ඔවුන් ගී කිය ගියා මිදි රස බොන්නේ නැත. මද්‍යපාන බොන්ට ඒමා තිත්තවන්නේය. පාළු වූ නුවර කඩා දමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසා තිබේ. මුත්‍රික පාන නිසා වීදිවල කෑගැසීමක් තිබේ. මුළු ප්‍රීතිය අඳුරු වී දේශයේ සන්තෝෂය පහව ගියේය. නුවර ඉදිරුව තිබෙන්නේ පාලුකමය. දොරටුව නාස්ති වනසේ පාර ලැබීය. මක් නිසාද ඔලිවගසත් සොලවන්නක් මෙන් මිදිපැල කඩා ලිමවල් කාල ඉදිරි මිදිපැල නෙලන්නක් මෙන්ද පොළවේ මැද ජනයන් අතරේ සිදුවන්නේය. මේ මහා ලෝක විනාශයක් වෙන්න යනවා. මෙතෙන් ආපු ලොක්කෙක් බැන්නලු පරිස වාචනෙන් මට මේ ස්ථානයේ අර විනාශ වෙන එක පෙන්වුවා කියලා.
ලොක්කට බඩ ගාගෙන පාතාලෙට යන්න වෙන්නේ. බඩ ගාගෙන. ඔව් දෙවියන් වහන්සේට විරුද්ධවයි එක කියලා තියෙනවා. ලොක්කගේ පවුල විනාශ වෙලා තිබිලා. දරුවා විනාශ වෙලා මෙතෙන් නැවිලා සුවේ සහනේ මිදීම ලැබලා. පවුගේ කාලේ පෙන්නුවාම ලෝකෙට වෙන්න යන විනාශය කාර්යාලයට ගිහිල්ලා අනිය භක්ති විසරා පරිස වචනෙන් බණිනවලු. මගේ සිනේවන්තය අද සභාව පුරුදු වෙලා සැපසෙල්ලමට විනෝදයට ලෞකික සැප සම්පත් වලින් ද්‍රව්‍යමය සැප සම්පත් වලින් විඳනයක් ලබන්න සභාව හිතන්නේ. දෙවියන් වහන්සේ කුරුසපත් උනේ මෙල්ල මලුන්ගේ නෙගිට්ටේ සල්ලි දෙන්න ව්‍යාපාර දියුණු කරන්න ඇඳුම් පැළඳුම් අලුත් ඒවා දෙන්න රැකී රක්ෂාවල් දෙන්න දූලා පුතු විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ලැබලා දියුණු කරන්න ගොඩනැගිලි හදන්න යාන වාහන ගන්න අලුත් ව්‍යාපාර පටන් ගන්න මේවට නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් උනේ. පව්කාරයෝ ගලවලා සාපෙන් පාපෙන් නිරයෙන් මුදලා සදාකාල ජීවනයේ දීලා ස්වර්ගයට ගෙනියන්න. අද සභාවට මොනවද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ වදාහගෙන මේ උදෑසන බොහෝ දෙනාවිලා සිටින්නේ ආශ්චර්යමත් ලෙස ප්‍රශ්න විසඳගෙන ව්‍යාපාරي දිනු කරගෙන රැකී රක්ෂා දිනු කරගෙන මුදල් වැඩි කරගෙන වැජඹෙන්න. වැජඹෙන්න කාලයක් ඉන්නේ නැහැ. ඔබට කොච්චර සල්ලි තිබුණත් විශාල මාලිගයක් ගන්න පුළුවන්. හැබැයි ඔබට ගන්න බෑ සමාදානයේ සල්ලි වලින්. ඔබට සල්ලි වලින් ලොකු ඉඩමක් ගන්න පුළුවන්. ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ලොකු සෙවන් ස්ටාර් හෝටල්ස් වල මේ දරු හතේ හෝටල් වල ගිහිල්ලා සැප ගන්න පුළුවන්. ඔබට ගැලවීමයි සමාදානයේ ස්වර්ගයේ සල්ලි වලට ගන්න බෑ. මිනිස්සු සල්ලි මුල් කරගෙන තමයි දෙවියන් වහන්සේ වදහන්නේ. ද්‍රව්‍යමය දේවල් මුල් කරගෙන දෙවියන් වහන්සේ අදහන්නේ. ඔවුන්ගේ ජීවිතයේ රූප නමස්කාරයක් කියලා මේක. මගේ සෙනෙහවන්ත මෙත්‍රය මේ සියල්ලම විනාශ කරනවා කියලා ඔබ වහන්සේ කියනවා. සියල්ලම මිල මුදල්, ගොඩනැගිලි, ධනය, වස්තුව, අහංකාරකම, උඩුමුකම, මහාන්තත්වය මේ සේරම විනාශ කරනවා කියලා දෙනවා. හේතුව තමයි දෙවියන් වහන්සේගේ නියෝග කඩ කරලා දිවිසුම් කඩ කරලා දෙවියන් වහන්සේව වේදනාවට පත්වන දේවල් කරනවා. නාස්ති වෙලා සිටින අය දෙවියන් වහන්සේ කියනවා ඉතිරි වී ඉන්න අය ස්ථිර කරන්න. මේ ඉතිරි වෙලා ඉන්න අය කරන දේවල් ඔබ කරන දේවල් වලින් මා කරන දේවල් වලින් දෙවියන් වහන්සේ ප්‍රසන්නද? අපේ වැඩ වලින්, අපේ ක්‍රියාවල් වලින්, අපේ හැසිරීම් වලින්, අපේ ආකල්ප වලින්, අපේ චරිත ගුණාංග වලින්, අපේ එදිනෙදා ජීවිතේ මේ සෑම දෙයකින් දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. අපි කරන දේවල් දෙවියන් වහන්සේ ඇස් ඉස්සරහා හරියද? දෙවියන් වහන්සේට පිළිගන්න පුළුවන් දේවල්ද? කතා කරන්න ගියාම තමන්තරන් සුද්ධවන්තෙක් ලෝකේ නැහැ. හැබැයි කරන ඔක්කොම පාප අපරාධ අයුතුකම් කර කර තමයි සුද්ධවන්තකම ගැන කතා කරන්නේ. උන්වහන්සේ අත්ිස්සුවට හලලුවා කියලා නමස්කාර කරාට, ගී ගැවට දේශනා කරාට, යාඥා කරාට, බයිබලයේ ගැන්වුවාට මේ කිසි දෙයකට දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඕන දේ නොකර මාදේවියන් වහන්සේ දෝන දෙයක් කරන්න මේ ස්ථානයේ 1998 ඉඳලා විශේෂ දුකක් වින්දා. බෝධින බැලුවේ දෙවියන් වහන්සේ තෝරලා වෙන් කරගත්ත අය මෙතනින් එළවන්නමයි. මේකයි සභාවේ තිබුණ තත්ත්වය. පාස්දල හිටපු අය, නායකයෝ, ඇදහිලිවන්තයෝ, සමාජිකයෝ අන්දව සිටියා. දෙවියන් වහන්සේගේ සැලැස්ම දකින්න අන්දව සිටිය හේතුව තමයි උන් පරිසයන් සාලියන්නන් වෙලා සිටියේ. යේසුස් වහන්සේ කියනවා මතු සුභාරංචේ 23:27 ඉඳලා පරිසයන්ට සාලියන්නන්ට නුඹලට දුක් වෙයි. මක් නිසාද? නුඹලා සුදු කළ සුහොන් ගෙවල් වගේ.
Nubala pitatin alankarva sitiyena namuth nubalage athulata e mini walawal athule thibennao e ganda gahana apavitra mini walawal walage nubalage sit kiyala Matthew subaranchi 23 27 wenni pade sita liyanne parisivaruni wanchakaru nubalata dukke ada sabhave inno me wage parisiyo liyanno wanchakaru මක්නිසාද නුඹලා සුදු කළ සෝහන් ගෙවලට සමානය. ඒවා පිටින් ලස්සනව පෙනෙන නමුත් ඇතුලේ මිනියට වලින්ද සිළු අපවිත්‍ර කමෙන්ද පිරී තිබේ. එසේම නුඹලා පිටින් මිනිසයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්න හොය. නමුත් ඇතුලෙන් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්න හොය. බොහෝ දෙනා මෙහෙමයි. ඇතුලෙන් වංචාවෙන් සහ අයුතුකමෙන් පිරී සිටිනවා. උන් වංශයය සමාන කරන්නේ සුදු කළ සෝන්ගේකට සෝන්ගේ ඇතුළේ තිබෙනා ගඳ ගහන මිනියක් වගේ ඔවුන්ගේ හදවත. ඔබ මේ උදෑසන බලන්න ඔබේ හදවත කොහොමද? ඔබ ආත්මික දේවල් කතා කරනව වැඩි අනිත් අයගේ ජීවිතය පිළිබඳව. ඔබට තිබෙනවා ආත්මික ජීවිතයක්. යේසුස් වහන්සේ කිව්වේ තමන්ගේ ඇහි තියෙන දැවේ අරන් දාලා පස්සේ සහෝදරයාගේ ඇහි තියෙන රොඩ් අරන් දාන්න කියලා. සමහර අය දැන් මගේ නායකත්වයේ තියෙන ආත්මිකකමයි සුද්ධකමයි ගැන පරික්ෂණ පවත්වනවා කාලය තිස්සේ ඒ ධර්මයට උන ආත්මිකයි තමගේ ජීවිතය ගැන හොඳට සෝදිසි කරලා බලන්න මෙතන নমස්කාරය ගැන වැඩි හොයන අපගේ නත්තල් වල නත්තල් දේව මෙහෙට ප්‍රථමයෙන් තිබ්බේ මොකක්ද නත්තල් දේව මෙහෙට ඉස්සෙල්ලා තිබ්බේ නත්තල් දේව මෙහෙ නෙවෙයි මොකද්ද තිබ්බේ මොකද්ද තිබ්බේ විවිධ ප්‍රසංගයක් ඒ විවිධ ප්‍රසංගයට මම ඉද දුන්නේ ඇයි සභාවේ තරුණ තරුණයෝ ගිහිල්ලා සංගීත සම්දර්ශන වලට සහභාගී වෙලා කුඩු ගහලා බීඩි ගහලා සුරුට්ටු ගහලා වෛශාකංකල කාමිත්‍යාචාරකංකල සමලිංගික සම්බන්ධකම් පවත්ලා විනාශ වෙන එක වළක්වන්න සභාවේ තරුණ තරුණියන්ට මේ විවිධ ප්‍රසංගය තුලින් විවිධීමක් ඇති කරලා සභාවේ ස්ථිරව තබා ගන්න මායමක් කළේ සමහර පරිසෝ කතා කරලා තියෙනවා ඒ පරිසියා කාමිත්‍යාචාර කරලා වෛශාකම් කරලා ඒඩ්ස් රෝගේ හදාගෙන ඊට පස්සේ නැවත කාමිත්‍යාචාර කරලා විනාශ වෙච්ච ආත්මික පරිසියය තමයි ඒක කියලා තියෙන්නේ. එයාට ඒඩ්ස් රෝගේ හදාගන්න වෛශාවකවට ගිහිල්ලා කාමිත්‍යාචාර කරන එක දෙවියන් වහන්සේ දිරිය කමක් නැහැ. මේ තරුණ අයට විවිධ ප්‍රසංගයක් වේදිකාවේ තිබෙක වැරදි. මං කොන්ද පණ තියාගෙන වේදිකාවේ කතා කර මිනිහෙක් මගේ සෙනෙහවන්තය. පරිසියෙක් වෙන්න එපා. ලියන්නෙක් වෙන්න එපා. මගේ දෙවියන් වහන්සේට මම වග කියන්න ඕන මේ වේදිකාවේ වෙන හැම දෙයක් ගැනම. මම උඩ බලාගෙන හිටියන්නේ මගේ දෙවියන් වහන්සේව දුක් කරලා සුද්ධාත්මන වහන්සේ දුක් කරලා යේසුස් වහන්සේ දුක් කරලා දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දේවල් මේ වේදිකාවේ වෙන්න දෙන්නේ නැහැ. දේව දූතයෙක් ආවත් ගහලා පන්නනවා. දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දේ කරොත්. නමුත් මම කියන්න කැමති මෙවැනි පරිසියෝ මෙවැනි ලියන්නෝ මෙවැනි සද්දු සිවරු තමන්ගේ ඇතුළාන්තේ හරියට මිනි කඩු වලින් ගඳ ගහන කුණු ගොඩක් වාගේ තියාගෙන බුරු සුද්ධවන්තකම් ගැන කතා කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි ඒක. මං අවුරුදු 40 දුක්ෙන්නේ බයිලා ගහලා මගේ සේවය විනාශ කර ගන්න නෙවෙයි. සින්දු කියලා මගේ සේවය විනාශ කර ගන්නත් නෙවෙයි. බයිලා ගැව්වත් සින්දු ගැව්වත් සේවය වර්ධනය වෙන්න නම් බල්ටි ගහන්න ඕන නම් මේ වේදිකාවේ මම බල්ටි ගහනව සේවය වර්ධනය වෙනවා. සද්දක් නැත්තේ. පුදුමයි ඒත් ඇත්තයි. සේවය වර්ධනය වෙන්න මගේ ලේ ඔක්කොම හින්දාන්න උනත් මම ලෑස්ති. සේවයට බාධා වෙන්න කාටත් මේ වේදිකාවවත් අර ගේට්ටු ඇතුලෙන්වත් ඉන්න දෙන්නේ නැහැ. එම නිසා ඔබගේ පෞද්ගලික ජීවිතේ විමසලා බලන්න. හැමදාම
මොනවකලත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව වැඩ කරන කට්ටිය ඉන්නවා. තමන්ගේ ආත්මික කැම ගැන සෝදිසි කරලා බලලා කතා කරන්න. තමන් ආත්මිකද? මගෙන් හොඳ ඒවා ටිකක් අහගෙන යන්න පුළුවන් වෙන තැනකට සැබෑ ආත්මික කෙනෙක් වෙන්න කතා කරන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික් කරමින් බැරි දිසෝ නෑ වෙන්න එපා. මොකද මේ වචනේ පැහැදිලිව කියනවා හැම ජාතියම මිනිස්සුන්ව විනාශ කරලා දානවා පොළොවත් විනාශ කරලා දානවා කියලා. එක ව්‍යාජ කිතුන ජීවිතයක්. හලලුයා කියලා අත් උස්සනවා, ගී ගයනවා, නමස්කාර කරනවා, දේව වචනෙන් කතා කරනවා, බයිබල් පද නළලෙත් ගහගෙන ඉන්නවා, කුරුස කරේ ඉල්ලන් ඉන්නවා. මේක නෙවෙයි කිතුනකම. තමගේ ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේව දකින්න පුළුවන් වෙන්න. තමගේ ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේව දකින්න. දේව වචනේ කියන පරිදි අද සභාවට ඔටුන්නක් අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි කුරුසේ කර ගහන්න කැමති නැහැ. උන්වහන්සේගේ යමෙක් මා පස්සෙන්ද කැමති නම් ඒ තැනැත්තේ තමන්ගේ කැමැත්ත අතහැරලා තමන්ගේ ආශාව වළක්වාගෙන එදිනෙදා තමාගේ කුරුසිය රැගෙන මා අනුවේවා. කුරුසිය කරට ගන්න නැතුව ඔබට ඔටුන්න ලැබෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කුරුසපත් වන නිසායි උන්වහන්සේට ඔටුන්න ලැබුණේ. අපි කුරුසපත් වෙන්න ඕන අපේ මමත්වයට, අපේ තමකමට ඔටුන්න ලබා ගන්නට. ඒ වගේම යේසුස් වහන්සේ තමත් උදාහරණයක් කියනවා කිරිදි තහත් සහ තිරිඟු වෙන මතේ සුපාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 16 සිට 22. තිරිඟු ආදරේ කිරිදි සතුරෙක් ඇවිල්ලා දාලා කියලා. යක්ෂයා තමයි සතුර ස්වභාවයට තිරිඟු කියනවා. තිරිඟු වාසේ කිරිදි කියන්නේ යක්ෂයාගේ දරුවෝ. දෙගොල්ලම හොයන් කිරිනි ගහයි තිරිඟු ගහයි දෙකම එක වගේ. සොයන්න බෑ ගහෙන්. පළහට ගත්තාම ගොවී ස්වාමියා දකිනවා තිරිඟි මොනවද, කිරිඳි මොනවද, තිරිඟු මොනවද කියලා. පළවලින් තමයි දකින්නේ තිරිඟුයි කිරිඳි වෙන් වෙනවා වශයෙන්. උන්වහන්සේ මේකට අර්ථකථනය දෙන්නේ සභාවේ ඉන්නවා යක්ෂයාගේ දරුවෝ, දෙවියන් වහන්සේගේ දරුවෝ. ඔවුන් දෙගොල්ල මේකට අත් උස්සලා නමස්කාර කරන, ඔක්කොම ගී ගයන, නමස්කාර කරන, වචනේ කතා කරන, සාක්ෂි දරන, බුරු සාක්ෂි දෙන්නේ, බුරු මවල කියනවා, බුරු සාක්ෂි දෙන එකෙනෙක් කියනවා මෙච්චර සල්ලි තිබිලා මට කාර් එකක් ගන්න යන්න වෙලා නැහනේ. හතර හතේ ණය කණ්ඩත් නැ බුරු මාන්නට කියනවා සල්ලි තියනවා මම කාර් ගන්න බෑ. මේක තමයි මිනිස්සුන්ගේ ආත්මික ජීවිතේ. මගේ සෙනෙහවන්ත මිත්‍රය තමන් තමව රවට්ට ගන්නවා. මේ ගෙදර ගිහිල්ලා හොඳට කියවලා බලන පාසල සංඛ්‍යා ඔක මට කැපිල්ලද කිව්වේ මේ බයිබලයේ ඇත්තටම මේවා තියෙනවද කියලා. ඌමට බැන්නා, ඌමට කැපිල්ල දැම්මා. ඔක ඔහමමයි උඹට හටක් විතර නෝ ඌට වේදිකාව ඉදගෙන කෑ ගහන්න ගොරනාඩු කළ පුරුවන්. ඉතින් ඌ එතන ඒ චාන්ස් එක ගන්නවා. පුළුවන් නම් එළවත් ගන්න මං දෙන්නම්. හැබැයි සභාව වර්ධනය වෙන්න ඕන. ඔබගේ පම්පෝරිය ගහන්න නෙවෙයි මට මෙච්චර සල්ලි දෙවිලා මට ගිහිල්ලා කාර් එකක් ගන්න වෙලාවක් නැහැ කියන. මේ පුරු පම්පෝරිය ගහන්න නෙවෙයි. ඔක්කොම එකට කරනවා. හොයා ගන්න බෑ. දේව දරුවෝ යකාගේ දරුවෝ හොයන්න බෑ. එච්චර ලස්සන රඟපානවා. හැබැයි අවසාන දවසේ වංශ කියනවා කිරිඳි ගොඩ කරලා ගින්නට දාන තිරුඟු වෙන් කරන ස්වර්ගයට යන්න. කිරිඳි කියන්නේ පාතාලේ ගිනිවලට යන අය. ඒ අයගේ ජීවන පොතේ නම නැහැ. ඒගොල්ලෝ පාතාලේ ගිනිවලට විසිකරනවා. අද සභාවේ කොච්චර නරක විදිහට මිනිස්සු වෙනස් වෙලාද. මුස්ලිම් අය දවසට පස්සරයක් යාඥා කරනවා. ප්‍රකෝටියක් හම්බුණත් කඩේ සාප්පුව වහලා පල්ලි යනවා. අපේ මිනිස්සු වගකීම පැත්තක දාලා පහින් ගහලා ඒගොල්ලන්ට ඉරිදට ලැබෙන පුංචි ලාභයක් තකා බිස්නස් වලට යනවා.
සමහරු යන්නේ මගුල් පෝරුවට අන්දලා එතන උඩ බලාගෙන ඉන්න. අදත් එහෙම දෙන්නේක් නෑ මෙතන. ලুকু වගකීමක් තියෙන අය දේවසේවයට පයින් ගහලා ගිහිල්ලා බඩ ගාගෙන අඬාගෙන වැළපීගෙන හොටු පුරාගෙන ආවිලා දේව ආශිර්වාද ලැබපු අය දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔක්කොම ලබාගෙන ඉවර වෙලා දේව මෙහෙට දෙන වගකීමට පයින් ගහලා බිස්නස් එකට ගිහිල්ලා මේකයි තත්ත්වය. මේගොල්ලෝ තම අනිත්‍යයේ වැරදි හොයන්නේ. මේගොල්ලෝ තම අනිත්‍යයට විරුද්ධව ආත්මික ජීවිතය ගැන විභාග කිරීම කරන්නේ. තමන්ගේ හිසේ ජනාව තියාගෙන ඉන්න ඉස්සෝ මම සුදුන කියනවා වගේ. මේක වෙනස් වෙන්න ඕන. ඔබට කියන්න පුළුවන් අද පාස්ත්‍රය බැන්නා. හොඳටම බැන්නා කියලා. පසත වේලලා පාප හොදගෙන හදා ගන්න පුළුවන් අයට පුළුවන් දෙවියන් වහන්සේ පාස්ටර්ගේ කටින් කතා කළා. අපේ පාප අපේ අපරාධ අපේ ආයුධකම් අපේ වංචාවල් අපේ බොරු අපේ රඟපෑම් ගැන කතා කරා. අපි පසත වේලලා අපි හදවත් ඉරාගෙන හැරිලා එන්න ඕන කියලා. ආත්මිකව හැදෙන්න ඕන අය කියයි. යෙරමියා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 23 24 වෙනි පදේ කියනවා. යෙරමියා 9 23 24 ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක් ප්‍රඥාවන්තයා තමගේ ප්‍රඥාව ගැන පාරට කර නොගනේවා. බලවන්තයාද තමගේ බලය ගැන පාරට කර නොගනේවා. වස්තුකාරයා තමගේ වස්තුව ගැන පාරට කර නොගනේවා. නමුත් පාරට කර ගන්නා පොළවේහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පාත්වන ස්වාමීන් වහන්සේ මමයි තේරුම්ගෙන මා දැන ගැනීම නම් වූ කාරණය ගැනම පාරට්ටු කර ගනේවා. මක් නිසාද මා ප්‍රියවන්නේ මේ දේවලට යයි ස්වාමීන් වහන්සේ කියනසේක. බෝධනා පාරට්ටු කරනවා තමගේ ප්‍රඥාව ගැන, තමගේ වත්පෝසත්කම ගැන, තමගේ වස්තුව ගැන, තමගේ දැනුම ගැන, තමගේ උගත්කම ගැන, තමගේ වංශය ගැන පාරට්ටු කර ගන්නවා. උන්වහන්සේගෙන එහෙම කරගන්න එපා. පාරට්ටු කරගන්නව නම් පාරට්ටු කරගන්න දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. මම උන්වහන්සේගේ කරුණාව ලබා තිබෙනවා කියලා. උන්වහන්සේගේ කරුණාවත් ධර්මිෂ්ඨ විනිශ්චයත් ගැන පාරට්ටු කරගන්න කියලා. තමන්ගේ පාරට්ටුව ගැන ගොඩක් වැඩි බොහෝ දෙනා පරිස්සම් වෙනකො හොඳයි. මම දැකලා තියෙනවා පරිස්සම් පාරට කරන අය. මට මතක් වුණා චූටි කාලේ ඉඳලාද පාන්දර 3 ඉඳන් යාඥා කරද්දී ගමේ පාරට කරගන්න මිනිස්සු හිඟන්නන්ටත් වඩා විනාශ වෙලා, පෞල් පරම්පරා පිටින් විනාශ වෙලා, ඌෂ්ණ පෙන්නපු මිනිස්සුන් හිඟා කණ්ඩත් නැහැ. මගේ අම්මා කියනවා පුතේ අර බලා විහාමු දවසක් මං යනකොට පාන් කැල්ලක් කඳ කීයක් හරි දෙන්න කියලා හිඟමන් ඉල්ලනවලු. ලොකු හාමු කෙනෙක් අපේ ගමේ හිටපු. හරි ඌස් නේගල ගවල් පැද්දවත් යන්න බෑ කපුටි කොටුවත්. මං චූටි